ගත්තේ නෑ කොහොමත් ගෙවන්න තියෙන මං කල් අරගෙන තියෙන්නේ ගෙවන්න කොටසක් අඩු කරලා තියෙනවා ඒවා ගෙවන්න තියෙනවා ඒකෙන් ඈත් වෙන්න බෑ ඉතින් අපිට හැමදාම ණය අරගෙන ජීවත් වෙන්න බෑ කෘෂිකර්මය දියුණු කරන්නට නම් මේ ආයතනය තවත් ව්‍යාප්ත කරන්න තිබෙනවා. එතකොට අද අපි ආර්ථිකය කඩා වැටුණේ තත්වයක ඉඳන් ගොඩ එනවා. මේ තත්වයට අපිට එන්න පුළුවන් උනේ එක හේතුවක් තමයි කෘෂිකර්ම. මම බාරගත්තාම ආර්ථිකයේ කැඩිලක් නිෂ්පාදනයක් නැහැ. අපේ ඇඟලුම් කර්මාන්තයට අපනයනය කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ යුරෝපීය ආර්ථිකය බැහැලා තිබුණේ නිසා. ඉතින් කෘෂිකර්ම ඇමතුමා එක්ක අරගෙන මම කතා කළා අපි බැලුවේ ඉස්සෙල්ලාම වී වගාව දිනු කරා. 2023 යලකන්නේ මහකන්නේ සාර්ථකුනේ නිසා මේක ඉදිරියට ගෙනියන්න අපිට අවස්ථාව ලැබුණා. සංචාරකියෝතාව ඒ වගේම ඊළඟ කන්නේත් සාර්ථක වුණා. ඉතින් කෘෂිකර්මය නිසා තමයි මූලික වශයෙන් ආර්ථිකයේ ස්ථාවර බව ඇති කරන්නට අවස්ථාව ලැබුණේ. දැන් අපිට ණය දුන්න රටවල් අනික් පුද්ගලික ආයතනක සාකච්ඡා කළා. මේ පළවෙනි වටේ අවසන් කරයන් පස්සේ අපිට තියෙන විශාලම අභියෝගය තමයි ආර්ථිකයේ දියුණුව. ගත්තේ නැහැ කොහොමවත් ගෙවන්න තියෙනවා. මං කල් අරගෙන තියෙන්නේ ගෙවන්න. කොටසක් අඩු කරලා තියෙනවා. ඒවා ගෙවන්න තියෙනවා. ඒකෙන් ඈත් වෙන්න බෑ. ඉතින් අපිට හැමදාම ණය අරගෙන ජීවත් වෙන්න බෑ. ඒක අපි තීන්දුව කරේ මේ රට අපනයන ආර්ථිකයක් බවට පත් වෙන්න. අපනයන ආර්ථිකයක් කැටියට ක්‍රියාත්මක කරන්න උවමනා නීති කෙටුම්පත් ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරා. දැන් එතන තියෙන්නේ අපේ අපනයන ආර්ථිකයකට යන්න. මේක කියන්න ලේසි කරන එක තමයි අමාරු. අපි කර්මාන්තශාලා ඕනනම් අලුතෙන් හදන්න තියෙනවා, පුහුණු කරන්න තියෙනවා, අනික් අංශ තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි එක අංශයකට අත තියලා තිබුණේ නැහැ. අපනායන කර්මාන්තයකට අපි ගිහින් නැහැ. දැන් අපි බලන්නේ මේ රටේ කෘෂිකර්මය නවීකරණය කළා අපනායන කර්මාන්තයකට යන්න. ඒක කරන්න උවමනයි. අපේ රටේ දැන් තියෙන ප්‍රධාන භෝග දිහා බලන්න. තේ, රබර්, කොල් මොකද්ද අපි කරලා තියෙන්නේ? කොහොමද අපි මේ කර්මාන්ත දියුණු කරලා තියෙන්නේ? අපි වතු අරගෙන සුද්ධම් පන්නලා සුද්ධම් ගිහින් කීනියාවේ තේ වගා කරලා දැන් අපිට තරඟයක් එනවා. වියට්නාමේ රබර් වගා කරලා එතනින් තරඟයක් එනවා. අපි එහෙම යන්න බෑ. දැන් අපි ගිහින් අපේ තරඟකාරයෝ ඇති කරලා තියෙන්නේ. මේ වැවිලි කර්මාන්තය අපි ඉස්සෙල්ලා පරිවර්තනය කරන්න ඕනේ. Plantations disappeared long ago. What we need a agri business. අපිට ඕන ඇත්ත වශයෙන්ම වතු හා වැවිලි කර්මාන්ත නෙමෙයි, ඒත් කෘෂි ව්‍යාපාර. අපේ මේ වතු කෘෂි ව්‍යාපාර බවට පත් කරමු. ඒවා ඉදිරියට ගෙනියමු. අපේ නිෂ්පාදනය වැඩි කරමු. අපේ තේ, රබර් අපි මොකද්ද කරන්නේ? මේ භෝග අපි දියුණු කරන්න ඕනේ. අපිට වෙළඳ පොළක් තියෙනවා නම් ඒ වෙළඳ පොළ හොලේක අල්ලා ගන්න ඕනේ. අපි එක එක විදියට තේ කර්මාන්තේ ඉන්න පුළුවන්. අද දැක්ක බ්‍රවුන් සමාගම ලෝකේ විශාලම තේ නිෂ්පාදකයා වෙලා. අනිත් පැත්තෙන් ඩිල්මා සමාගමෙන් ලංකාවේ තේ අලවි කරනවා. ඉතින් මෙන්න මෙහෙම වර්ග කීපයක් තියෙනවා. ඒත් අයි පළමුවෙන්ම අපේ සම්ප්‍රදායික භෝග දියුණු කරන්න ඕනේ. කුරුඳු වගා කිරීම, කොකෝ වගා කිරීම, අනිත් කුළු බඩු වගා කිරීම. එතනින් නවතින්නේ නැහැ. අලුත් භෝග වගා කරන්න. අපි තෙන්ට යන්න තියෙන. ඉතින් පළමුවෙන්ම අපිට තාක්ෂණයේ කලමනාකාරත්වයයි මේ අංශයට ගෙනෙන්න තියෙනවා. දෙවනුව අපේ ගම් දිහා බලන්න. අයිතිය තියෙන්නේ අක්කරයි, අක්කර දෙකයි, අක්කර තුනයි, අක්කර හතරයි. කුඩා තේ වතු හිමියන්, කුඩා රබර් වතු හිමියන්, කුඩා පොල් වතු හිමියන් ගොවිතැන් කරන අය. ඒ කුඩා වතු ගොවිතැන් කරන අයටත් වගා කරන අයටත් නවීකරණය කළා අපි නිෂ්පාදනය වැඩි කරන්න තියෙනවා. මේක වැදගත්. අපේ ගම්මානවල දුප්පත්කම නැති කරන්න නම් කෘෂිකර්මයේ මාර්ගයෙන් තමයි අපිට දුප්පත්කම නැති කරන්න තියෙන්නේ. හැමතිතුමා එක්ක අපි සාකච්ඡා කරේ අපි හෙක්ටයරයකට වී මෙට්‍රික් ටන් 8ක් 9ක් ගන්න පුළුවන්ද කියලා. එතුමගේ ප්‍රදේශයේ 12 වෙනකන් ගිහි. ඒ කරේ ගමන් තව අක්කර ලක්ෂ 2ක් අපිට ලැබෙන වෙනත් භෝගවලට. තව අපි ලක්ෂ 2ක් විතර හොයා ගන්න පුළුවන් අලුත් ඉඩම් වගා කරන්න. ඉතින් මේ වැඩ කටයුත්ත කරනවා නම් අපි තියෙන භෝගවලින් අපි උපරිම ලාභේ ලබාගෙන
තියෙන ඉඩම් වලින් උපරිම ලාභ ලබාගෙන අලුත් ඉඩම් ලක්ෂ 5ක් හරි අපිට වගා කරන්න පුළුවන්. මේ අවුරුද්දකින් කරන්න බෑ, අවුරුදු 5කින් කරන්න බෑ. ආරම්භය තියෙන්නේ. ඒකට අපිට නවීන කෘෂි කර්මයක් වුමනයි. නවීන කෘෂි ව්‍යාපාර වුමනයි. කෘෂි කර්මය අපේ ප්‍රධාන අපනයන අංශයක් වෙන්න තිබෙනවා. ලංකාවේ ජනගහනය 2048 වෙනකොට 10,10,000 විතර අඩු වෙනවා. ඒත් අපි වටේ තියෙන ජනගහනය අඩු ගානේ තව බිලියනකින් වැඩි වෙයි. අප්‍රිකාවේ, ඉන්දුනීසියාව වෙනකම් බල. එයාට කෑම දෙන්න ආහාර සපයන්න තියෙනවා. ඒතන ශක්තිමත් මධ්‍යම පන්තියක් තියෙනවා. මෙන්න අපේ තියෙන වෙළඳපොළ. එතෙන්ට අපි සූදානම් වෙලා යන්න ඕන. අපි යුරෝපයට අද තේවු කියනවා හොඳයි. ඒත් යුරෝපේ ජනගහනයත් අඩු වෙනවා. මේ අලුත් තැන් වලට අපි යන්න ඕනේ. වගා කරන්න ඕනේ. එහෙනම් මේ පරණ වැවිලි කර්මාන්තේ නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ඕනේ අලුත් කෘෂි ව්‍යාපාර දියුණු කරන්න. ඒ පහසු අපි දෙන්නම්. දැනට විෂයන් සියල්ලම මේ අමාත්‍යංශයට තියෙන මම ඒක යටත් කළා තියෙන මේ විෂයන් සියල්ලම මම බලාපොරොත්තු වෙන්නේ අලුත් නීතියකින් මේ අය අතර තියෙන බිත්ති සියල්ලම කඩලා දාලා එකට වැඩ කරන තත්වයක් ගේන්න. ඉතින් කවුද මේකෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්න ඉන්න අය? අර පිටිපස්සේ තරුණ අය ඉන්නවා. මේ අය පිට වුණාම කෘෂි ව්‍යාපාරය දැනගෙන ඉතින් ඊළඟ අවුරුදු 50 මේක කරන්න පුළුවන්. සමහර අය වෙනත් තැන්වල වැඩ කර අනික් අය ගිහින් ස්මාර්ට් ඇග්‍රිකල්චර් පටන් ගන්න. අක්කරේකින් ඕන නම් හම්බ කරන්න පුළුවන් මේ යන විදියට. ඉතින් මේ දැනුම ලබා ගන්න. දැනුම ලබාගෙන රට නවීකරණයට ඔබෙන් විශාල සේවයක් කරන්න. ගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා විදියට ඉන්න අවස්ථාවේ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය අද එතුමගේ අතින්ම විවෘත වුණා වගේම මෙතනින් ඔබට ගිහිල්ලා කොහොමද මේ වැවිලි ශාස්ත්‍රයේ කටයුතු කරන අයට තවත් පහසුකම් ලබා ගන්න, ඒ අයගේ දරුවන්ට ඒ වගේම වැවිලි ශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන මේ රටේ අනිත් දරුවන්ට මෙතන තිබෙන පහසුකම් ප්‍රයෝජනට අරගෙන අධ්‍යාපනය ලබා ගන්න, ඒ වගේම විශේෂයෙන්ම විදේශ රටවල මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට මේ ස්ථානයේ ප්‍රයෝජනට අරගෙන ඒ අධ්‍යාපනය ලබා ගන්න වගේම මේකට සරිලන උපාධියක් ලබා දීමේ වැඩපිළිවෙල දක්වා තමයි දැන් යා යුතු වෙන්නේ. ඒ සඳහා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ඉදිරියේදී අපිට විශාල පිම්මක් යන්න පුළුවන්කම තිබෙනවා කියලා. මම මේ පහුගිය දවස්වල ඇවිල්ලා මෙතන පරීක්ෂා කරාම මෙතන අක්කර 10ක ඉඩමක් තිබෙනවා. ඒ වගේම ඉතාමත් හෝටල්වල තියෙන කාමර තරමේ පහසුකම් තිබෙන කාමර ප්‍රමාණයක් තිබෙනවා. අවශ්‍ය පහසුකම් බොහොමයක් තිබෙනවා. ඒ වගේම තේ ෆැක්ටරියකුත් තියෙනවා, තේ වගාවකුත් තියෙනවා. බොහෝ දේවල් මෙතන අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඕනම ශිෂ්‍යයෙකුට ඇවිල්ලා හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් වාතාවරණයක් වටපිටාවක් මෙතන තියෙනවා. ඒ වගේම අපිට මේ තත්ත්වය තුළ මෙතන මේ උපාධි ලබා දීම පටන් ගත්තොත් තවත් මේක රටේ වෙන ප්‍රදේශවලට ගිහිල්ලා මේකේ උපාධි ලබා දෙන තත්ත්වයට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. මොකද අද මේ ශාස්ත්‍රයේ අධ්‍යාපනය ලබන අයට රැකියාව පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අධ්‍යාපනය ලබා දීලා උපාධිය ලබා දීලා ඒ අය සියලුම දෙනාට රජයේ රැකියාව ලබා දීමේ වගකීම ආණ්ඩුවට පවරමින් තිබෙනවා. ඒ නිසා අද පෙළපාලි යනවා, විරෝධතා පවත්වනවා. ප්‍රධාන හේතුව තමයි අපි දකින්නේ ඒ අය රටේ අවශ්‍යතාවය අනුව ඉල්ලුමට සපුරණ ආකාරය උපාධියක් නෙමේ අය බොහෝ දෙනෙක් ලබා ගන්න. සම මේක මහඟු තෝතැන්නක් බවට පත් වෙනවා. මං හිතනවා ඉදිරි ගමන අදින් ආරම්භ කරන්න ජනාධිපතිතුමාගේ නායකත්වයට අපිට පුළුවන් වෙයි කියලා.